IBෝ1න් ඉතින් අදපි වීඩ එකෙන් කතා කරන්නේ ඔයගොල්ලන්ගේ රහස් ප්‍රදේශය එහම නැත්තා ලින්ගා ශ්‍රිදුි ප්‍රදේශය කොහොමද කාන්තාසා පිරිමි දෙපාර්ශවයම ඉතාමත්ම පිරු සිදුවසා නිරෝගීව තබා ගන්න කියලා ඉතින් අපිහිතනවා ගොඩක් දෙනෙක් මේ ගැන අවධානය හරිම අඩුවෙන් යොම් කන නිසා මේ පිළිබඳව ඕුගොල්ලංවා දැනුවත් කිරීම අවශ්‍යයි කියලා හරි අපි ෙන වීඩියෝකට යමු. ඉතින් වීඩියෝක බලන්න කලින් අපි ඕගොලන්ට කියනවා තවමත් අපේ චනල්ල එක සස්ට්‍රයිප් කළනත්තං චැල්ල එක මේ වෙලාවෙේ සස්ටයිප් කරන්න ඉතින් අපි වීඩියකට ඇමු. ලිංකාාස්ශ්‍රීත ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම පුද්ගලිකව සෞඛ්‍ය මත්ත සූ පහසු හා නැවුම් බවකෙන් සිටීමට ඉතාමත්ම වැදගත්වෙනවාඒ වගේම ලිංගික සම්බන්ධට අවලදී පවුල් ජීවිත කත කිරීමේදී ඉතාමත්ම වැදගත්වෙනවා හරි අපිතන් කතා කරමු යෝනි ආසේක කිරීම යනු කුමක්ද කියලා. යෝනි ආසේක කිරීම යනු බෝතලයක්. බෑගයක්හු උදව් සිලින්චරයක් භාවිතයෙන් ජලය බේකින් සෝඩා යෙදූ ජලය, විනාකරී යෙදු ජලය අයිඩීං අඩංගු ජලය ෝ එවැනි සේදුම්කාරග දහරයක් භාවිතා කර යෝනි මාර්ගය පිරිසුදු කිරීමයි. ඳහා පිසු පිරිසිදු කිරීමේ නි්පාදන සාප්පති කාරසයම ඒ සඳහා භාවිතාකන උපාංග වෙලඳ පොලෙහි තියෙනවා. අපි මේවට වගේනා ඩොසිින් කියල කියනෝ. මෙලෙස්සහස් එක්කිරීමෙන් බේකිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ යෝනි මාර්ගය තුළ පිරිසිදු කිරීමේදී සාමාන්‍යයෙන් පිරිසිදු කළ නොහැකි අභ්‍යන්තර ස්ථාන පිරිසිදු කිරීමයි. මෙම ක්‍රමයෙන් යෝනි මාර්ගයේ නැවුම් බව පිරිසතු බව. සෘදරයේ ඇතිවන අප සඳකන්දේ ඉවත් කිරීම නව සම්ප්‍රේෂණය වන රෝග වලක්වාලීම ශුක්‍රාණු ඇතුළවීමේදී සෝදා හැරීම වැනි පතිලාබ ලැබෙනවා මෙම ආසේක කිරීම මගින් සිරුරට ඇත්සිදුවිය හැකි අයහපත් අත්ත පිළිබඳව අත්තේනය කර සනාත කළ දත්ත නැති නමුත් වෛද්‍යවරුම් බොහෝදුරට මේ අනවශ්‍ය දෙයක් ලෙසත් නුසු දුසු දෙයක් ලෙසත් සලකලා අනුමත කරන නැහැ කාන්තාවන්ගේ සේම පිරිමින්ගේ ද ලිංගික ප්‍රදේශ පිරිස්තුූ තබාගැනීම පිළිබඳව දැනුවත්ත සිටීම සෞඛ්‍යමන් ජීවිතයකට අත්‍යවශ්‍ය වෙනවා. ශිෂ්ණය බාහිරයට විවෘත්ත ලිංගික අවයවයක් නිසා, පහසේ රෝගකාරක වෛර සහ සුද්්‍රජීවිී ආසාධනවලට ලක්වී හැකි ප්‍රදේශය. ලිංගික කටයුතු වලදී, එම ැතැන්ස්වං ඉඳදනයේදී යෙදීමේදී මෙන්ම ශරර ුත්තේ කිරීමේදී ශිෂ්ණයත් ඒ ආශ්‍රිත ප්‍රදේශයක් ගැන සැලකිලිමත්වීම පිරිසිදුව තබා ගැනීම අත්‍ය අවශ්‍යම කාරණයක් වෙනවා. මුොදු සබාන් වර්ගයකින් ශිෂ්ණය දවසර දෙවරක් හොඳින් සේදීම කළ යුතුය මේට හේතු වන්නේ ශිෂ්ණය අවට පවතින හම සංවේදිවීමයි ශිෂ්ණය නවුම් බව ආරක්ෂාකර ගැනීම ඉතාම වැදගත් නෑමේදී විශේෂිෙන් ශවෝ එකකින් නෑම ඉතා අත්‍යවශ්‍ය වෙනවා. හේතුව ලිින්ගේන්ද්‍රී ඉතා හොඳින් සේදීම හා අඩු පීඩනයක් ඇටතේ ජලය වැටීම නිසා හානියක් සිදු නොවීම. ලිංගේන්ද්‍රිය සෝධන විට ශිෂ්ණී පෙරහම පිටු පසට ඇද සබං ආලයපකරු ලබන අතර පසු හොඳින් සෝදා හැරිය යුතුයි. එසේම ප්‍රාණමත්තුූ ශිෂත්‍රයන්න්නං ඒ ඉතා හොඳින් පිරිසුදු කළ යුතුය. මතකද බාගන්න සෑම ලිගික සංසර්ගයකින් පසුවම හා සවන් විින්දනය දුන හැම විටගම ශිෂ්ණය හොඳින් සෝදා පිරිසුදු රෙදික අඩකින් පිස දැනීම කළ යුතුති. නවතම සොයා ගැනීමකින් හෙලිවී ඇත්තේ මොක සංසර්ගය මගින් ශිෂ්ණය ඉතාමත් හොදින් පිරිසිුදු වන බවයි. එසම විශ් ූෂනකෝෂ නැවුම් පිරිපුම් බැවින් පවත්තා ගැනීම වැදගත්වෙනවා. සඳහා පිරිසිදු යටඇඳුම් ඇදීම වැදගත්තෙනවා කිසිම විටක හවුලේ යටැඇඳුම් ඇදීම නොකළයුති. සමලිංගික සේවනය ෙදන අය උපත්පාලන කොප්පුව භාවිතා කිරීම අවශ්‍යම වෙනවා. ශිෂ්ණය පෙර හම සම්බන්ධ විධ රෝගාභාත පවතින අත්තර ඒයට ප්‍රතිකාර ගැනීමටද උනන්දු වීතිී ඔබ නිරන්තරයෙන් ක්‍රීඩාාවේ යෙදෙන්න්නෙක් නං ශිෂ්ණය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය උපාංග සවිකර ගත් යුතු අතර ඒවා පිරිසිදුව තබා ගැනීමද ඉතාමත්ම වැදගත්වෙනවා ඉ ඔයගොල්ල උගලන්ට වැදගත්ත යමක් එෙම නැත්ත නොදන්න යමක් මේ විඩිය එකෙන් ඉගෙන ගත්තන දැනගත්තන අනිවාර්යම මේ විඩියක ලයික් කරන්න ඒවගේම ඔබගේ අදහස් කමෙන් කරන්න වගේම තවමත් අප සස්්‍රයිප් කළ නැත්තං අපි සස්ටරයි් කරන්න කියලා අපි ඔගලන්ට ආදරෙෙන් ආරාධනා කරනෝ ස්තුූතියි.